තමයි අපේ හෝම් ස්ක්‍රීන් එක අපි හරියට ඕගනයිස් කරගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයාගේ හෝම් ස්ක්‍රීන් එකට ගියොත් අනිවාර්යයෙන්ම Instagram, TikTok, FB මේ වගේ apps තේනවා. ඉතින් අපි මොකක් හරි වැඩක් කර කර ඉනකොට මේ app එකක් දැක්ක ගමන් අපි දන්නේම නැතුව අපිට මේ app එක ඇතුළට කියලා මේක scroll කරන්න ගන්නවා. ඉතින් මේ වගේ දේවල් නිසා අපි ගොඩක් distract වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ app ඔයාගේ Android phone එකක් නම් තියෙන්නේ ඒක ඔයාගේ next page එකට දාගන්න. එහෙමත් නැත්නම් ඔයාට iPhone එකක් නම් තියෙන්නේ මේ apps ඔයාලට පුළුවන් app library එකට move කරන්න. එතකොට apps දකින්නේ නැහැ. ඔයාලට productive apps ටික විතරයි ඔයාගේ home screen එකේ තියෙන්නේ. ඉතින් හැමතිස්සම පුරුදු වෙන්න ඔයාගේ home screen එක productive apps වලින් පුරව ගන්න. එතකොට ඔයාලට මොකක් හරි වැඩක් කරන්න යද්දී මොකක් හරි motivation එකක් වුණත් ඕන වුණත් ඔයාලට පුළුවන් මේ apps බලලා එකකින් ඔයාගේ motivation එක වැඩි කරගන්න. ඉතින් මම මේ වගේ use කරන apps ටිකක් තමයි motivation කියන app එක. ඒකේ ගොඩක් වෙලාවට positive quotes එහෙම යනවා. ඉතින් මොකක් හරි දෙයකට අපි distract වෙනවා නම් අපිට පුළුවන් ඒ app එකට ගිහිල්ලා බලන්න. එතකොට අපිට වැඩ කරන්න මොටිවේෂන් එක ඉම්ප්‍රූව් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට තියෙන්නේ iPhone එකක් නම් ඔයාලට පුළුවන් මේ වගේ widgets හදාගෙන තියාගන්න. ඔයාගේ to do list එක මේ විදිහට phone එකේ home screen එකට දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන මොකක් හරි motivation card එකක් දාගන්න පුළුවන්. ඉතින් Android phone එකක් තියෙන එක්කෙනෙක්ට වුණත් පුළුවන් reminders app එක දාගෙන මේ වගේ දේවල් වලින් ඔයාගේ home screen එක පොරව ගන්න. එතකොට ඔයාගේ motivation එක වුණත් ගොඩක් improve කර ගන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ඔයාගේ Google Drive එක පුළුවන් තරම් ඕගනයිස් කරගෙන තියාගන්න පුරුදු වෙන. ඉතින් මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ documents ඔක්කොම එක තැනක තියාගන්න. ඔයාට මේ documents phone එකෙන් උනත් එමත් නැත්නම් ඔයාගේ machine එකෙන් උනත් access කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ඔක්කොම documents එක තැනක ඕගනයිස් කරලා තියාගන්න මේක ඔයාට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ මේ ඔක්කොම documents එක එක categorize කරන්න different folders වලට. ඒක ඔයා දන්නවා ඔයාට office එකේ වැඩකට ඕන වෙන්නේ documents ටික මෙතන එමත් නැත්නම් ඔයාගේ personal වැඩ වලට ඕන වෙන documents ටික තියෙන මෙතන කියලා ඔයාට ටග් ගාලා ඒ folder එකට ගිහලා ඒවා හොයාගන්න පුළුවන් කාලය නාස්ති කරන්න නැතුව. ඒ වගේම තමයි ඔයා machine එක උනත් phone එක උනත් ඔයාගේ ළඟ තිබ්බේ නැති වුණත් ඔයාට පුළුවන් වෙන තැනකදී මේ දේවල් access කරන්න. ඔයාගේ email address එක තියෙනවා නම් ඉතින් මේ වගේ දේවල් වලින් ඔයාගේ productive ගතිය ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි පුළුවන් තරම් notes app එක යූස් කරන්න පුරුදු වෙන්න. ඉතින් මේකේ තියෙන වාසිය තමයි ඔයාලට මොකක් හරි හදිසියෙ note එකක් ගන්න ඕන නැත්නම් ඔයාලට ටග්ගල් මේ app එකට ගිහිල්ලා මේ note එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන notes ඔයා save කර කර ඉන්න ඕනේ නැහැ. ඒවා auto save වෙනවා. ඉතින් ඒව නැති වෙන තියෙන chance එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි notes app එක නම් ඔයාලට MacBook එකක් ගන්න තියෙන එකකින් lap එකෙන් උනත් ඔයාලට ඒව access කරන්න පුළුවන්. ඒ වගේම තමයි notes උනත් ඔයාලට පුළුවන් මේ වගේ different folders හදලා categorize කරගන්න. මොන මොන නෝට්ස් ද වගේ මේ මේ ෆෝල්ඩර්ස් වල තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාට වැඩ කරලා නැති නෝට්ස් තියෙනවා නම් පස්සේ ඔයාට ඩිලීට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට සොලියුෂන් එකක් විදිහට Android users ලාට පාවිච්චි කරන්න පුළුවන් Google Keep app එක යූස් කරන්න පුළුවන්. මම මේක කියන වීඩියෝ එකක් කලින් කළා තිනවා. ඔයගලන්ට පුළුවන් මගේ YouTube channel එකට ගිහලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම තමයි තව ඔයාට Pocket app එකත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ app දෙකෙන් ඔයාට පුළුවන් ඔයාගේ phone එකකින් විතර නෙවෙයි ඔයාගේ laptop එකෙන් උනත් මේ දේවල් access කරන්න පුළුවන්. ඉතින් ඒවා try කරන්න. එකෙන් ඔයාගේ ගොඩක් productive ගතිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පුළුවන් තරම් try කරන්න notification manage කරන්න. ඉතින් ඔයා මොකක් හරි වැඩක් කර කර ඉද්දී ඔයාගේ phone එකේ හැමතිස්සෙම notification එනවා නම් ඒකෙන් ඔයාව ගොඩක් distract වෙනවා. ඉතින් ඔයාලට ඕනම apps ටිකේ විතරක් notification on කරලා, ඒ කියන්නේ Gmail වගේ එහෙමත් නැත්නම් remind app එකෙන් එන notification එක විතරක් allow කරලා අනිත් apps වල වැඩගෙන ඇති notification ඔක්කොම off කරලා දාන්න. ඒකෙන් ඔයාලට මේ distract වෙන දේ අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි productive විදිහට වැඩ කරගන්න යන්න පුළුවන්.
ඊළඟ දේ තමයි පුළුවන් තරම් පොඩ්කාස්ට් අහන්න පුරුදු වෙන්න. ඉතින් මේ ඇප් එක ඔයාට ඔයාගේ ඔනෝ ෆෝන් එකට දා ගන්න පුළුවන්. ඉතින් ඔයා මොකක් හරි ප්‍රොඩක්ටිව් වැඩක් කරන්න යන කලින් මේ වගේ මොටිවේෂනල් පොඩ්කාස්ට් එකක් ඇහුවොත් ඔයාගේ මේ මොටිවේෂනල් ගතිය ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඉතින් ඔයා ට්‍රැවල් කරන ගමන් වුණත් ඔයාට පුළුවන් මේ වගේ මොටිවේෂනල් පොඩ්කාස්ට් හැමතිස්සම හදන්න. ඒකෙන් ඔයාගේ ප්‍රොඩක්ටිව් ගතිය ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකක් අහලා වැඩ කරන්න හරි ස්ටඩි කරන්න හරි ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාගේ මොටිවේෂනල් ගතිය ප්‍රොඩක්ටිව් ගතිය ගොඩක් ඊළඟදී තමයි ඔයාලට ස්මාර්ට් වොච් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එක ඔයාගේ වොච් එකත් එක්ක සින්ක් කරන්න ට්‍රයි කරන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයාට ඕන කරන නොටිෆිකේෂන් අනිවාර්යයෙන්ම ඔයාගේ ස්මාර්ට් වොච් එකට එනවා. ඉතින් ඒකෙන් ඔයාලට ෆෝන් එක අතට ගන්න ඕනේ නැහැ. ඔයාලට මොකක් හරි දෙයක් ටටක් කරලා කරගන්න තියෙනවා නම් ඒක ඔයාගේ ස්මාර්ට් වොච් එක ත්‍රූ ඒක ඔයාලට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ටෙක්නොලොජිස් යූස් කරන්න එතකොට ඔයාගේ ප්‍රොඩක්ටිව් ගතිය ගොඩක් වැඩි කරගන්න උදව් වෙයි. ඊළඟදී තමයි ඔයාගේ ඊමේල් එක ගත්තොත් ඔයාගේ ෆෝන් එක ගත්තොත් ගොඩක් වැඩකට නැති ස්පෑම් මැසේජස් එන්න පුළුවන්, ස්පෑම් ඊමේල්ස් එන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඔයාට පුළුවන් අන්සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාට වැඩකට නැති ඊමේල් ප්‍රොමෝෂනල් ඊමේල්ස් එනවා නම් ඒවත් ඔයාට අන්සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් ඔයාගේ ඊමේල් ඉන්බොක්ස් එක වුණත් ඔයාගේ ටෙක්ස්ට් ඉන්බොක්ස් එක වුණත් ෆුල් වෙන්නේ නැහැ. ඒකෙන් ඔයාව ගොඩක් ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් වලින් ඔයාගේ කාලය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඒවත් ට්‍රයි කරලා බලන්න. ඒකෙන් ඔයාගේ ප්‍රොඩක්ටිව් ගතිය වැඩි කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් උදව් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාගේ අලුත්ට බලන්න ඕනේ කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් ගොඩක් මම මගේ චේජේ YouTube channel එකේ කියලා තියෙනවා. ඔයාලට පුළුවන් YouTube එකට කියලා චේජේ කියලා සර්ච් කරලා දාලා මම subscribe කළා මගේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකේ මටම